දුරාණන් වහන්සේ සමන්තා චක්කවාලිසු හට්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කදන් ධම්මස් සවන කාලු අයංබදං දම්මಸವන කාල අයංබදංත දම්මಸವන කාಾලෝ අයංබදංත නಮෝತස්සේ භගවෙතුು අරහතුು සම්මා සබුද්ධස්ස නಮෝತස්සේ භගವතුು අරහතුು සම්මා සබුද්ධසේ නಮෝತස්ේ භගವතුು අරහතු සම්මා සබුද්ධස සාදුು කියන්න නාවන්ත පංගතුන පොසොන් පුුන් පොහෝ දවස නිමිත්තෙන් සිදුකරන ධර්මදේශනාමී පින්කමටයි ඔබ මේ සම්බන්ධවෙන්. පිහතුනි බනාහනකුට අපි තුළ කරුණු පහක් පිහිටවන්නටෝට. අපි කවදා කොතන කොයි මොහොතේ ධර්මදේශනාවක් ශ්‍රවණී කළත් දේශනාවකින් ප්‍රතිඵලයක් ක්‍රයෝජනයක් ලැබෙන්නනම් කරුණු පහත් තමන්තුළ පිහිටවා ගන්නට මේක තියන අංගුත්තර නිකායි සුස්සූ සතිකීර දේශනාට. පලවෙනි කාරණී තමයි බනයසීමේ ආසාාව එකන අපි බනහනකොට අපේ හිතේ ලොකු ආසාාව ඇති කරගන්න ඕනේ බනහන්න ආසාාව. අහල ඉති දහම් සුන්ඩ රජ්ජරු එක බණපදයක් අහන්න ම විශාල කන්දක් මුදුරට නැගල යක්සීගේ කටට පැන්. ධර්මය අහන්න තියෙන ආසා නිසා. එදකොට අපේ ජීවිතයේ ධරමය ඇහෙනකොට අපිට ලොකු ආසාාවක් තියෙන් ඕනේ අනේමේ කොයි තරම් දුර්ලබ ධරමයක්ද අපිට මේ අහන්න ලැබේ අන්නේ නිසා ලොකු ආසාවකින් බණහන්න දෙවනි කාරණයේ සෝතන් ඕෝදහතිකයෙන් බනහන්නකොට තමන්ගේ මුළු අවදහනේම දේශනාව කෙන යොමු කරන්නටෝ දුජාණන් වහන්සේ දේශනා කරනවා මහනනේ හොඳ අවධානයකි ඕහිත සෝතෝ දම්මං සුනාතිකය තමන්ගෙමුළු අවධානයේම දේශනාවට යොමු කරලා බනහද්දී දේශනාව තුළත් නීවරණ යට පත්වෙනවා. පංච නීවරණ යටපත්වෙලා ධර්ම දේශනාවක් තුළ ධර්මවබෝධයට හිත වැඩේ නෝකය. අන්නේ විදිහට බනහන්නනම් හොද අවධහනීම්ම දේශනාව ශ්‍රවණය කරන්නට දැන් කරුණු දෙකයි. බනසීමේ ආසාවක් තීරන්නත්වෝනේ හොද අවධහනීම්ම කන් යොමු කරගෙන බණහන්නත්තෝට. තුන්ගෙන කාරණය අන්‍යායි චිත්තං උපට්ට පේදී. මං මේ ධර්මේ තේරුම්ගන්න වටහාගන්න අධිෂ්ඨාන කරගන්න. එකනෙ ධර්මයේ වටහාගන්න කියල අධිෂ්ඨානයක් හිතීතියාගන්න. අවබෝධයට හිත පිහිටවී. චිත්තං උපට්ට පේති කිය හිත පිහිටවන්න කිය නොදේශනාව ගැන. මං කොහො මහරි මං මේේ ධරමී තේරුම් ගන්නවා කියලා දැඩි අධිෂ්ඨානයක් චිත්ත අභ්‍යන්තරය ඇති කරන්නට ඒ ඉරදිපාදයක් ඒකටැන චිත්ත ඉරදි පාදී කියකි. හතරවෙනි කාරණය අත්හං ගන් හාති බණහනකොට ධර්ම කරුණ වතර කවෙන් අරතේ. ධරම කරුණු මතකතියා ගැනීමට. අරථ ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්නට ඕල්. පස්සනක තමයි අනත්තන් රංචති. අනවශ්‍ය දේවල් සියල්ල බණහන වෙලාවෙ හිතෙන් අයින් කරන්නටෝට. ඔන්නඒ කරුණු පහ තමා තුළ පිහිටවාගෙන ඔබ අදනෙමේ කවදක් හොතන කොයි මොහොති බනක් ඇහවත් ධර්ම යක්ක්ශ්‍රවණය කරනකොට ඒ එකරුණු පහමතියෙන්න්නටෝට. බණෑසීමේ ආසාාව හොඳ අවධහනයකින් දේශනාවක්ශ්‍රවණය කිරීම මේ ධර්මකරුණු තේරුම් ගන්නවාක අධිෂ්ඨානයකින් බණයසින් අදාළ ධර්මකරුණු මතගතියා ගැනීමයි අනවශ්‍ය දේවල් සියල්ල හිතෙන් බැහැරකිරි. පින්වතුනේ පොසොන් පුන් පොහෝ දවස මුල් කරගෙන අද අපපි මේ දේශනාව සිදු කරන්න නිසා අපි බලමු මිහිදු මහරහත්තන් වහන්සේගේ වැඩමවීමත් සමග උන්වහන්සේගේ මේ දේශනා පිළිව ගැන චුට්ක් මුලින් කරම්. ේද මහරහතන් වහන්සේ තුංගනි ධර්ම සංගායනාව ධර්මාසෝක රජ්ජුරුව සිදු කරලා මුගගලීපපුතතිශ මහරහත්තන් වහන්සේ ප්‍රමුඛ දාහ රහතන් වහන්සේලාගෙන් තමයි එදා පැළලුක් නුවරදි ධර්මාසෝක රජ්ජරුවන්ගේ රාජ්‍යජනුග්‍රහ යටතේ තුංගනි ධර්ම සංගායනාව සිදුකරේ. ඒ ධර්ම සංගායනාවෙන් පස්සේ රජ්ජුරෝ තීරණය කරා මේ ධර්මේ ඉදියාවට විතරක් සීමාවයේතු නැ. ලෝකෙ අනි කරටවලටත් බුදුරජාණන් වහන්සේගේ දහම් පණවිඩේ යවන්නට ඕඩ. ඒ අනුව ධර්මදූත කණ්ඩායන් ගණනාවක් ඒ ඒ රටවලට පිටත් කර. ලංකාවට වැඩමවන්න තීරණය කරේ ධර්මාසෝක රජ්ජුරුවන්ගේම පුට්්‍රාත්නය වන මීදු මහරහත්තන් වහන්සේ තමයි ලංකාවට වැඩමවන්න තීරණය කරේ. හැබැයි උන්වහන්සේලා ඒ පිරිස ටිකක් ප්‍රමාධකරා. ඒට හේතුව එදා රජකංකරේ මුට සීව කියලා රජ කෙන ඒ රජරු ටිකක් වයෝරුදයි මරනාසම්න්න කාලි හිටියේ ති එවැනි කාලයක ලංකාවේ ධර්ම ප්‍රචාරයක් කරනවට වඩා ඊළඟ රජජුරුට් නුවන තියෙන කෙනෙක් ඊළඟට රජකංකරන්නේ මුට සීව රජ්ජුරුවන්ගේ වැඩි මහල් පුතා තමයි දේවානම් පේතිස්ස නමින්ට රජවේ එතකම් බලාගෙන හිටිය රජරුවන්ගේ මරණනයෙන් පස්සේ දේවානම්ති රජරුවන්ට රජකම ලැබුණට පස්සේ ධර්මාසෝක රජ්ජුරෝ දූතයකු වතේ ආසිංසන පණවිඩක්වලතියෙන් ඒගැන ඉතිහාසේ මහවන්සේ සඳහ දැන්ුව අදත් අවුරුහල් රාජනායකි චන්දයකින් පත්වනාට පස්සේ ඒ ඒ රටවල රාජ්‍යනායක සුභහශීංසන පණ විඩය වන් ඒ වගේ ධර්මාසෝක රජරුවෝ දේවානම් පේතිශ රජරුවන්ට ඒවනවා පිය නිරිදුනි මම බුදුන් සරණගියා. මම ධර්මය සරණ ගියා, සගුන් සරණගිය. බුදුරජාණන් වහන්සේගේ උපහසකෙක් බවට පත් වනාා. ඔබටත් ඔබේ රට වැසියන්ටත් මමේ දායාදය ලබා දෙන්නන් කියෙලා ස්තූති ප්‍රකාශයක්ත් එක්කම සුභහසිහිංසනයක්ත් එක්කම ඔය පණවිඩයත් එෙවූ. තින් මේ ලිපි ගණු දෙනවක් තිබිල ති නො මේ රාජකුමාරුර රජවරු අතර. ඊට පස්සේ තමයි පොසොන් පුන් පොහෝ දවසක මිස්සක පවට මහිදු මහරහත්තන් වහන්සේ ඇතුළු ඉත්තිය උත්තිය සම්බල බද්ධ සාල සුමන සාමනේර මහරහත්තන් වහන්සේ බණ්ඩුක කියන අනාගාමී උපාසකතුමාත් මිස්සක පවුවට වැඩම කරන්න. එතකොට එතනදී රජ්ජුරෝ අහනු ස්වාමීනිීමය බ වහන්සේලා කොහම දොත්තනටාවය කියලා පුදුමේට පත්වෙලා උුණ ැහිච්ච වෙලා වෙන. ඒවෙලේ මිහිදු මහරහත්තන් වහන්සේ කියනවා ගොඩබීමෙන්ව ජලයෙන්වත් ආපු ගමනක් නොවයි කියන. එහෙමනං ඇවිල්ලතියන අහසිං. තනට වැඩමකර. ඒ වෙලාවේ රජ්ජුරුවන්ගේ නුවන පරික්ෂා කරන්න අපි කවුරුදන්නවා අප පැනේ ඥාති පැනී වගේ ආපු ගමන් බණ කියන්න පටන්ගත් තින රජ්ජුරුවක්ක සංවාධහත්මක රජුරුවන්ගේ ප්‍රශ්න මාලාාවක් අහලා රජුරුව පිළිතුරු දෙන ක්‍රමවේදේ ජරුවන්ගේ නෝන ගැන යම් පරීක්ෂණයක් කරලා ඊට පස්සේ තමයිදා රජ්ජුරුවන්ට මිස්සක පෞවිදිම මීදු මහරහත්තන් වහන්සේ චුල්ල හති පදවපම සූට්‍ර දේශනාවන් දහම්සු. දැන් අපි ඔය පොසොන් එනකොට හැමදාම අපි අහන්නේ ඔය දේශනාව ගැනන. මීදු මහරත්තන් වහන්ේ චුල්ල හති පදදුක්ම සූටි දේශනා කරා. චුල්ලහති පදකන් සූට්ට දශනා කරා කියලා අපි ඕක මහනවා. හටට මිහිදු හාදුරුව ඔය දේශනා විතරක් දැනගෙනාව වගේ තමයි ඔය දේශනා විතර අපිට හැ. හැබැයි මිහිදු මහරාත්තන් වහන්සේ ලංකාේ ධරමයේ ප්‍රචාරයකරපු ක්‍රමවේද බහෝම ලස්සනයි. අපි තේරුම් ගන්න ටෝනෙදී තමයි දැන් යම් පටකට ධර්ම ප්‍රචාරය පිණි සාමට පස්සේ ඒ රටේ ඉස්සරලාම අනුග්‍රහය ගන්නඕට රාජ්‍යනායක රජ්ජුරුවන්ග පැහැදිව. හලවෙනිටම රජුරුවන්ට දහම් දෙසු. එදා රජ්ජුරු බනහලා ආරාධනාකරා ස්වාමීනයේ ඔබොහන්සේලා අපිත් එක්කම අනුරාධපුරේට වඩිම අන්්‍රහධපුරේ තමයි මාලිගාවල් සියලු පහසුකන්තියෙන්නේ ඔබහන්සේලාට නවතැන් පහසුකන් ඉහිදිී නස්ති කරන්නකි මහිදු මහරහතන් වහන්සේ කියෙන රජතුමන්නේ ඔබේ අන්න කියෝ. අපි හෙට එල්න්න. අපි අද රාත්‍රී මිස්සක පහුයි නවති නෝකීෝ. අද රාත්‍රී අපටයම් කාර්යක් තිය නෝකී. එහෙමනන්ස්වාමි උ වහන්සේලා හිට වඩින්න කියලා පහුවදා දානයට තාරාධනා කරලා රජජුරූ පිටත් වෙලා ගිය. එදා රාත්‍රී මිහිදු මහරහත්තන් වහන්සේ එතන හිටිය සුමන සාමනේර මහරත්තන් වහන්සේ ඉර්දි බල සම්පන්නම කෙන උන්වහන්සේට රාධනා කල කිය නෝ බොහන්සේ මේ ලංකාපුරා ඉන්න දෙවිදේවතාවන්ටත් අමනුෂ්‍ය කොටස් වලටත් මිස්සක පව්වට ආරාධනයක් කරන්න කිය බණහන්. එදාඒ ආරාධනා කල කියන්න ඒකට මේ ගලමුදුනට නැගලා සූන සාමනේරයන් වහන්සේ ඉරුදියෙන් ගෝසාාවත් පැතිරෙව. උහස ොහම ඉරුදි බල සම්පන්. උන්හන්සේ ඒ හඬ පතුරුවන්න පෙරහනවා චූල නිකාලෝක දාතුවේ ඉන්න අයටත් දිවිස්් සහස්්‍රී ්‍රහහි සහස්සී මේ පොයි ලෝකදාතුවලට ඇහෙන්න්න දමන් කතා කරන්න ඕනක එතකොට මහිදු මහරත්තන් වහන්සේ කියනවා එච්චන දුරට අවශ්‍යනය කියව මේ ලංකාභූමිය වටා මේ ලංකාවට මැසෙන විදිහට ඉරදිෙන් හඬ නගා ඒ අයට ආරාධනයක් කරන්නේ එත් එක්කම දෙවියන්ටත් ආරාධනා කරන්න කිය. ඒ වෙලායි මුළු ලංකාපුරා ඇසෙන ලෙස ඉරදිියෙන් ආරාධනයක් කරන්න ඒ ආරාධනීයට දේවාරාධනයක් කරා බණහන්න මිස්සක පවොට වැඩමවන්න කිය. එදා රාට්‍රී විශාල දෙවිය පිරිසක් ඒ වගේම ලංකා ඇසුරු කරගත්ත නොයෙක් විදිහේ අමනුෂ්‍යකොටස් දෙවිවරු මිස්සක පවුවට බණහන්නා එදා රාත්‍රී මේද මහරාත්තන් වහන් සිමේ දෙවියන්ට දේශනා කරා සමචිත්ත පරියායි සෝත්‍රීෙන් දහම් දෙසුව ඒ ලංකාවට වැඩම කරකු දවසේ ඉදා රාට්‍රී දේශනා කරපු දෙවනි දේශනා. ඒකට හේතු දැන් ඉස්සල්ලාම රජුරුව පැහැදේව ඊළඟට මේ රටේ ඒ වෙන කොටත් යකු යක්ෂණී අදහගෙන හිටපු රට. එෙදකොට එවැනි රටකට එක පාරට ඇවිල්ලා බණ කියනකොට අර අමනුස්ස කොටස් වලින් දෙවිදේවතාවන්ගේ බෝමාට ආදී ඒ අයගෙන් කරදන ඇති වෙන්නක් පුල ඒ අයි පහදවන්න ඒ නිසා ඉස්සල්ලාම රජ්ජුරුව පැහැදි ඊ ළඟට මේ ලංකා බූමිඇසරු කරගත් අමනුස්්‍යයන් දෙවි දේවතාව බූමාට ක්ෂ පරවොත විමාන කරග සියලු දෙවියන්ට හිත්පහදින විදිේ දේශනාවක් කරා සමචිත්ත පරියායසූට. පසුවදා උන්නහන් සීලා අනුරාධපුරේ මාලිගාවට පිරිසම වැඩම කරලා රජ්ජුරූ දානය සූදානන් කළ තිබම. දානි වළඳල අවසන්නුනාට පස්සේ බනහන්න වාඩියුනා බුක්තානු මෝදනා දේශනා වහන්න දේවාන පෙතිස් රජුරෝයි බිස වනුලා බිසවයි අනෙක් බිසෝවරුයි සේවිකාාවයි අමාත්‍යවරු යෝ ඕම වාඩිවානි. ඒ සියලු දෙනාටම පේතවත්තු විමානවත්තු ඇසුරෙන් දහම් දිසුව. එතකොල් ලංකාවට වැඩම කරල්ලා දෙවනි දවසිකරපු දේශනාවතමයි පේතවත්තු විමානවත්. පේතවත්තු කියන්නේ මරණයට පත්වෙලා ප්‍රේත ලෝකෝල අමනුස්ස ලෝකෝල අකුසල් කරලා උපදිනායගේ ජීවිත කතා. විමානවත්තු කියන්නේ පින් දහම් කරලා දිවියලෝක ඉපදිිච්ච දෙවියන්ගේ ජීවිත කතා. මේ දෙවියන් ගැනයි ප්‍රේතියන් ගැනයි බණ කියන්න මේ දවියම් ප්‍රේතියන් දකිනයියටද. නෑ. ඒ වෙනො මිනිස්මලෝපරලෝ විශ්වාසයක් නැති. පින්පව් විශ්වාසයක් නැති, මිත්‍යදුෘෂ්ටියක් අදහගෙන හිරපු රට. එවැනි රටකට තමයි ඇැවිල්ලා. මේ මිහිදු මහරහත්තන් වහන්සේ අකුසල්කරොත් මේගේ දුක්සාහිත ලෝකොල් උපදන්න වෙන. පින් දහම් කරගත්තයි මේ වගේ සුගතිවල උපදිනවා කියලා. පේතවත්තු ීමමානවත්තු ඇසුරින් දහම් දෙසලා. සච්ච සංයුක්ති චතුරාරිි සත්‍යති ගැන දේශනාවක් කරා. ඒ තමයි දෙවනිදාවසේ. එදා බනහපු රජ්ජුරුව පැහැදිලා රජ්ජුරුව ආරාධනයක් කරා ඒ දේශනාව අවසන් වෙනකොට ස්වාමීනේ මේ වටිනා ධරමයමයුතුම් ධර්මය මගේ රටවැසියන්ටත් දේශනා කරන සේක්වා කියල ආරාධනා කරලා. රජුරුවයේ ආරාධනය කරලා ඉක්මනට රජ්ජුරුවමකද කරේ රජ්ජුරුවන්ගේ ඇත්ගාල ජෝතිය වනය කියලා එදා හැදන්නේ. අද අනුරාධපුරේ ජීතවනාරාම චෛත්‍ය ඉදි කරලා තියෙන එතන. එතන තමයි ලස්සන මණඩපයක් හැදවේ රටවාසීන්ට බණහන්න. මේ මණ්ඩපයක් හදලා ඉතන ඇ්ගාල හිට ඇත්තුටික ඉතන අයින් කරලා. බොහොම භූමිය ලස්සන්ට සරසලා අඩබෙරකරුවඇරිය ගමක් ගමක් පාසා, නගරයක් නගරයක් පාසා, රජ්ජුරු අන්ඩ බෙර ගැස්සෙවා. අසව් අසව් මේ වෙලාවට ජෝතිය වනයට රානක් රැස්රිෙන්න්න කියල ැ බහන්න ඉන්න කියවට මිනිසු දන්නට බණ කියන්න නොදක අඩවිර ගැහුව රාජානක් හැටියට ජෝතිය වනට රැස්රින්න වීවිලාවට. මිනිස්සු රජුරුවන්ගේ අනට ජෝතිය වනයට විශල පිරිිසක් රැස්ස වන එදා මහිදතු මහරහතන් වහන්සේ ඇදරු රහතන් වහන්සේලා පිරිස රජ්රු පෙරහරෙන් වඩම්මගෙන ගිහිල්ආර ම්ඩපේට වැඩම කරලා රජජුරු ආරාධනයක්රා ස්වාමීනිී මගේ රට වැසිියන්ටත් මේ ධරමයේ දේශනා කරන සේක්වා. එදාඒ බනහන්න රැස්වෙච්ච පරිසට රජ්ජරුවන්ගේ ආරාධනය පිට මිහිදු මහරහතන් වහන්සේ ඉසල්ලාම දේශනා කරන්නේ දේවදූත සෝට්‍රේ. දේවදූත සෝට්‍රේක යන ජම නිකායතියන්නේෙ නිරේ උපත කරාගිය කෙනෙක්. අකුසල් කරලා නිරෙන් නිරහෙට වැටි වැටි දුදක්්වි නිනැහැ. දැම් බලන්න මේ නිරේ ගැනමිහිදු හාමුදුරු බණක කියන්නේ නිරේ දකින මිනිස්්ටද නෑ කවරුත් නිරේ දකවා එනේ. හැබැයි අකුසල් කරොත් මෙන්න මේ විදිහට තමයි නිරේ වැටිලා දුක්විඳන්න වෙන්න කියලා මේ අපායි විස්තර එකන්න එකකි එක නිරේ ගැන දේශනාවක් කරා. එක තමයි ඉස්සල්ලාම සාමාන්‍ය මිනිස්සුන්ට කරපු දේශනාව ලංකාට වැඩම කරලා තුන්ගෙන දවස්ස. ඊට පහුව දාම්ලා ජුරු එදා ආරාධනා කර දවසගාන මෙතන්ට ඇස්වෙන්න කියල මිනිස්සුන්ට රජ්ජුරු ආරාධනයක් කර. දැම් මේ බනහකු මිනිස්සුන්ට මේ කමුතු දෙයක් හරි ආසායි. ජීවිතයට අහල නැති විස්තර. මිනිස්සු කටකතාව පැතිරිලාගා දවසගානේ එන්න එන්න වැඩිවුනාා ජෝතිවනේ විශාල පිරිස් එකතුනාා දවසගාන බණහන්. දෙවනි දවසී කජ්ජනියසූට ඊළඟට අප මාද සූට්‍රේ. දම්ම චක්කාප පවත්තන ෝත්‍ර. අනම තක්ග සංගුක්තුවය වගේ එකඒක දේශනාරගෙන දවසි දවස බණකි. මේ දේශන පිළිවලම මහාවන්සි සඳහන් වෙලා තියන බොහම ලස්සට ඉදා ඉදා කරපු දේශනා ටික්. පලවෙනි මාසේ අවසන් වෙනකට මීහිදු මහරත්තන් වහන්සේ ලංකාවට වැඩම කරලා පලවෙනි මාස ඉවරවෙනකොට හැට දෙනමක් රහත්වෙනවා සිංහලයි ලංකාව අයයි ඉදා බනහපු දවස ගානි බණහන් නාපුයගේ හැට දෙනමාක්. පැවිදි වෙලා රහත්දනා බනහලා. පලවෙනි මාස අවසන් වෙනකොට වස්කාලෙ උදවන. මස්හමාදන්වීම ගැන කවුරුද දන්නේ. මිහිදු මහරාත්තන් වහන්සේ වස්කාලෙ අත කරන්න මෙහෙමයි කියල වස් සූපනායකක් කන්දේ දේශනා කර. රජ්ජුරුව ඉක්මනට කරේ මිහින් තලේ ගල්ලිං හැටාටක් සුද්ද පවිට්‍ර කර. පළවෙනි වස්කාලෙ අතකර ගල්ලෙං හැටාටක් සුද්ධ පවිත්‍ර කරල්ලා උන්වහන්සේලාට ආරාධනා කරා. පලවෙනි වස්කාලේ ගත කරමින් වැඩ ඉන්න කිය ඒගල්ලෙෙන් ඔලට මයි අදාපි කියන්නේ අටට සැට ලෙන්න් කියල මිහින් සල්ලය තියෙන. එතකොට මේ ගල්ලෙං වල තමයි මේ රහතන් වහන්සේලා පිරිස පලවෙනි වස්කාලේ වසමාදන් නනික් තිං උන්වහන්සේලා මස් අවසන් වෙනකොට ආයිමත් ධර්ම ප්‍රචාරි පටන්ගත්ත අවුරුදු පහක් කයක් ඇතුළට මිහිදු මහරත්තන් වහන්සේ ලංකාට වැඩම කරලා දහස්ගනන් රහතන් වහන්සේලා බිහිවුණනා ක කියලා තියෙනු යෝය විදිෙර තමයි ධර්මය ්‍යපත වල. එතකට අපි පොසොන් පුන් පොහොය මුල් කරගෙන අපේ රටට යක් වු යක්ෂුන අදාහගෙන ගස්කල් වැැඳගෙන හිටපු මිනිසුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දායාදය ලැබුණන මෙහිදු මහරත්තන් වහන්සේ. එඒනි සාි දෙවනිී බුදුන් හැටියට මෙහිදු මහරත්තන් වහන්සේට බොහෝම ගෞරයෙන් උහන්සේ සල කන්න උන්හන්සට ගරු සත්කාර කරන්නේ පොසොන් උත්සවේ බොහම උත්සවස්ශ්‍රීියෙන් අපි සමරන්නේ මේ ධරමය අපිට දායාද කරලා දීපුුණ නිසා තිවයි ටික මතකතියාග. අදහපි බලමු අපේ ජීවිතවල. අපට සුගතීයන්න උපකාරවෙන ගුණ ධරම කීපයක් දගුණු කරගන්න ආකාරයක් ගැන. පිංහතුන දේශනාවිතීයනව වහන්සේ පිරිනිවන් පානය යන්න ගමනනි නාධිකා කියලා ගමක් පසු කරගෙන වඩිනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්තයට පත් ච්ච මුල් කාලේ නාධිකාගමේ ටික කාලයක් වැඩඉඳදිමින් දහම් දෙෙ. බුදුජාණන් වහන්සේගේෙන් බනහලා බොහෝ පිරිසක් ඒ ගමයි මිනිස්සු ධර්මය අවබෝධ කරගත්ත. තින් ආයමත් බුදුරජාණන් වහන්සේ ගම හරහා වඩින්නේ පිරිනිවන් පාන කාලේ ැන අවුරදු ගණනාවකට පස්සේ කුසිනාරාව කරා පිරිනිවන් පාන වඩිනකොට අර නාධිකා ගම හරහා යනෝ. නාදිකා ගම පසුගරගෙන යනකොට ඒ ගමේම ඒ කාලෙ හිටපු මිනිස්සු විශාල ස්භාවික විපතකින් ගමම විනාස වෙලා. ගම හිටම දහස් ගානක් මිනිස්සු මැරිි. මොකද්ද විපත කියලා දේශනාවනෑ දේශනාවිතයන විශාල ස්වභාවික විපතකින් ගමේ විශාල් පිරිසක් මිනිස්සුන් මැරිලා. තිය ආනන්ද හාන්දුර මේ ගමෙන් යනකොට අනදහාන්දුරට මතක්කෙන අනේ මේ වගේ අය හිටිය මේ වගේ උපාසකවරු හිටිය උපාසිකාව හිටිය ඒ කාලි භික්ෂූන් වහන්සේලා හිටිය මේ ගමේ භික්‍ෂුණීන් වහන්සේලා හිටිය. දැම් මේ මතක්කින මතක්කි න අ ගැන නද හාන්දුරුව අහනුස්වාමීය අසබලලා කොහෙද ඉපතුන අසවලා කොෙද ඉපදදුනේ. අසවල් භික්ෂූන් වහන්ේ කොහෙ පදන. අසව ික්‍ෂුණිය කොෙද ඉපදන කියලා එක එක් කෙන ගැන විස්තරා. ති බදුජාන් වහන්සේ කීපදිනක් ගැන විස්තර කියලා ඊට පහස බදුරජාන්හන්සේ අර පිරිසම ගැන හකුළෝල කියන ආනන්ද මේ ගමේහිටම මිනිස් සුන්ගෙන් පන්සීයකට ආස අයිකිව සෝවාන් වෙච්චායි. ඒ හැමෝම මේ විපතේ ැරිලා ඒ අයි දිවිය ලෝක ඉපදදුනා කියෙන. මේ ගමේ ජීවත එච්ච මිස් සුන්ගෙන්. අනුවකට ආසන්න පිරිසක් සකදාගාමි වෙලා ඉඳලතියෙන. ඒ අයත් විපතිෙන් මැරු. ඒ අයි දැන් සුගති ඉපදිලා ධර්මය අවබෝධ කරගෙන පිරිනිවන් පායකි. ආනන්ද පණහකට ආසන්නයිහි වනාගාමි වෙච්චයි. ඒ උක්කම බ්‍රහ්ම ලෝකේ සුද්දාවාස බඹලව ඉපදුනාක් එහිදි පිරිනිවන් පානවා. ඊළඟට කීප දෙෙක් ගැන කියනවා භික්ෂූන් වහන්සේලා ඒ අයි රහත් වෙච්චයි මේ විපතෙන් පිරිනිවන් පෑව. එතකට බලන්න? බදුරජාණන් වහන්සේගේ කාලි ස්භාවික විපතක් වුණහම සමහරු පිරිනිවන් පාල. අනාගමී වෙච්චයි විපතින් මරණයට පත්වෙලා බඹලවය සුවන් සකධාමී විච්චායි දිවිය ෝකල උපදී ඊළඟට බදුජාන් වහන්සේ දාල මේ ගමේ ජීවත්තච්ච මිනිස් අතරින් තුනුරුවන් ගැන සද්ධහ මාත්‍රයක් හරි අවබෝධයකින් දියවුණු කරගෙන සීලාදී ගුණධර්ම රැකගෙන හිටියනං සබ්්‍යේතිී සදධ පරාය ඒ සියලු දෙනා සුගතිගාමී වනාක. එතකොට ඔන්න බුදුරහාන්දුරන් කාලේ ස්භාවික විපත්වලින් මිනිස්සු මැරෙන්න්න කොට ධරමේදියුණු කරනයි සුගතියන් අනිත් අය ගැන කතාවක් නෑයිද. දැන් හිතන්න ස්භාවික විපත් එනකොට මෙයා සිල්වතාද දුස්සීලයද කියලා එහෙම බේරෙන්න්න ක්‍රමති නවාද. දැන්හිතම් මෙහෙම සුනාමයක් එනවා. සුනාමයක් එනකොට සිල්වතාගේ විතරක් බේරිලා දුස්සීලයාගේ ෙට විතරද වතුර පාරවදදින්නේ. එකක් නෑනෙන හැමෝටම ඒකට මූනන්න සිද්ධ වෙන යි ප්‍රදේශල් අන්නේ වගේ ස්වභාවික විපතකින් සිල්ලත් වනාත් දුසීල වුණා සූවානු ඉලාහිටියන් ඒ හැමෝම එකට ගොදුර වෙන්න පුළුවන් මහා පෙර පිනක් තියට කෙනෙක් මකක් හරි විශ්මේ ජනක විදිහයට බේරන්න පුළුව. හැබැයි ධර්මේ දියුණු කරගත්ත කෙන සුගතිී යන. දැන් ඔය ඒක් කෙන ගැෙන අහනකොට අහනකොට බදුරජාන් වහන්සේ වදාලා ආනන්ද ඔය මැරෙන මැරනායක හිද ඉපදදුනේ කොහහිද ඉපදුණනේ කොහිද ඉපදුණේ කියලා එකඒක්කනා ගැන හැමවිලායම විමස විමස තතාගතයන් වහන්සේ බිහිසවන්න ඉපාකය ඇයි අහන් අහන විලාවට බුදුවැසී බලන්ඩිපයාගෙන බුදුරජාණන් වහන්සේ වදල යෙනිසා ආනන්ද තමන්ටම තමන් ඉපදිච්ච තැන තමන් කොහෙද යන්නේ තමන් රැස්කරගත්ත දේවල්ලවට අනුව තමන් කොතන දුප්පදින්න කියලා තමන්ට තමන් ගැන බලාගන්න දහම් කන්නාඩියක් ගැන දේශනාවක් කර දහම් කැඩපත ගැන දේශනාවක් කරන ආනන්ද හොඳටහගන්න කියලා ධර්ම දේශනාවක් කර දහම් කැඩපත ගැන දැන්හිතන්න කන්නාඩියක් ගැන බන දැන් හිතන්න කන්නාඩිය කන්නාඩියක් ළඟට අපි අන්නෙමකටද අපි කන්නාඩිය ළඟට යනමකට අපි ගැන බලාගන්නන එතකොට නිකං දැන් හිතන්න කණන්නාඩිය ළඟට ගිහිල්ලා අපි බලන්නේ කවුරුදී හැද බල කවරුදදි හැද බලන්න අපි දිහ නෙමේ බලන්නේ. කන්නාඩී දිහා අපි එතනට ගිහි අපි දිහ බලලා හරි න්න අපි බලන්නන කන්න්ාඩී දිහා. එතකොට කන්නාඩෙන් තමයි අපි යපේ අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා දහම් කන්නාඩී කියන්නේ ධර්මින් තමන් ඉන්න තැන බල. කන්නාඩීෙන් තමන් දිහා බලාගන්න වගේ ධර්මෙන් තමන් ඉන්න කොතනද කියලා බලාගන්න කිය ඒ පිණිස කරුණු පහක්වෙන්නනම් බුදුරජාණන් වහන්සසි වදාලා සුගතිී යන්න නං සද්දව දියුණු කරන්න ඕ. තුනුරුවන් ගැන හොද සද්දාවක් දවස ගානේ තමාතුළ පුරුදු කරගන්න. ඊළඟට සීලවන්තකම පුරුදු කරන්න සිල්වත්ව වෙන්න කියනවා. ඊළඟට දහම් දැනු මේකට කැනෙ සුත. දහම් දැනුම තමාතුළු පුරුදු කරන්න. ඊළඟට ්‍යයාග සම්පත්ති, ති්‍යයාග සම්පත්ති කැනෙ දන්දීම අතහැරී පස්සනීක ප්‍රඥා මේවට කැනෙ සේක බල් සද්ධ සීල සුත තියාග ප්‍රශ්ඥ. මේට කැනෙ සේකවල සුගතිය උපදින්න උපකාරවෙන කරුණ. එතකොට මේ කරුණු පහ තමන් තුළ පිහිටවාගත්ත කෙනෙක් ටික ටිකහරි සදධාව දියුණුනාා. සීලවන්තකම පුළුදු කරන කෙනෙක් නම් දහම් දැනුම දියුණු කරන කෙනෙක්න. මේ කරුණු තමා තුළ තියෙනව කියලා තමන් දන්නවන. දහම් කන්නාඩීම් බලන්නක. ධර්මය තුළින් බලනවා සද්දා සීල සුත ්‍යයාග ප්‍රඥා පුරුදු කරගත්ත කෙනෙක් ඒවා වඩපු කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොයි විදිහයටද. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් තුළ සද්ධාව තියෙනවන සීලවන්තකම තියෙනවන දහම් දැනුම තියෙනවනම් ති්‍යයාග සම්පත්තිය ප්‍රඥාව තියෙනවන ඒ අ සුගතිගාමී වෙන එහමනම් ඒ කරුණු පහ මාතුලත් තියෙනවා කියලා දකින කෙනා දහම් කණාඩියෙන් තමන්දිහා බලල තේරුන් ගන්නවා එහෙමනම් මමත් සුගතියන්න අවශ්‍ය වෙන ගුණධර්ම වඩාගත්ත කෙනෙක් මම දැම්මැරුණස් සුගතියමයි කෙන විශ්වාස තමන්ට තමන් ගැන ඇතිවෙන අන්නේ විශ්වාසේවත් අපිට නැත්නම් අපි මේ බුද්සාසනයෙන් කිසිම ප්‍රයෝජනයක් ගත්ත පිරිසත් නෙමේ ඒ නිසා දැන් නිකං අවංක වෙහිතන්න මෙෙමේ අපේ පවුල්ලොල මිය පරලෝගියය ගැන එකක්ෙනගැෙන ආපස්සට හිතාගෙන හිතාගෙනයන් අපේ ආච්චි නැතිවුුණ සීය නැතිවුනා බාප නැතිවුණ මහප නැතිව ොම හිතාගෙන හිතාගෙන යනකොට මේමිය පරලෝගියයි සුගතිය මයික අපිට විශවාසද. එහෙම විශවාාසයක් නෑ අවංකව හිතාන් විශවාාසයක් නෑ අපිට තියෙන සැකයක්. කොහේ ඇද්ද පින්ගන්න පුළුවන්ද ැරල් ආයමත් පිී යක්ෙක්ත්වෙේලා ඉෙදර ඇවිල් ඇද දුගතියක ගියාද එදකට ඔයමගේ සැක සංකා තම අපිට තිය එහෙම නං අපිට තේරෙන අපේ පවල්ලොල මිය පරල්ලව ගියය ගැන විශවාහසයක් නැත්නම් සුගතිය මයි කෙහෙම නං ඒ අයි ජීවත්තච්ච ක්‍රමි වැරදිී නමට බෞද්ධ වනා ඔය බනක්කිදලා හිටල බනක් ඇහුුවත් ධනිකුත් දුන්නා මොනුවහරි පිනක් කරා කරදරයක් වෙනකොට බෝධි පූජාවත්තියන්න දව්වා. ඔයි වගේ මොනවා හරි කරකර සාමාන්‍ය ජීවිතයේ ජීවත් වනා. හම්බකර කෑැවබීවා ගේෙවල්දරුවල් හැදුව දරූ හැදුව යුතුකංගිෂ්ට කර හැබැයි මරණයට පත්වෙනකොට සුගතියක යන්න තරන් දෙයක් බලවත්ත ැස්කුඩිනෑ. අර කරපු කියපු දේවල්තුලින් සුගතියක ආගන්න තරන් දෙයක් මතු කරගන්න බැරිව වුණ. එහෙම නං අපි ජීවත්වෙන්න්න ඔයි විදිහටම නං අවංකවහිතන්න. අපි කරන්න තුයි ටිකම යුතුකං ඉටු කරන. ඒව කරන්න ඕන දේවල් තියන යුතුකං ෂ්කර. හම්බ කරන්නම වෙහෙසේ. ගක් දොරක් හදාගන්න ඉඩමක්හඩමක් කරන්න ප්‍රශ්න ටික විසඳ ගන ජීවිත කාලෙම අපි දුක්කින්දි. ඒ අපිට තියෙන මෝලික ප්‍රශ්න හැබැයි ඒ සියල් අත් එක්කාපී. අපේ ජීවිතයේ සුගතියේ උපදින්න උපකාර වෙන ගුණ ධරම වඩාගන්නේ කක් පස්සට දා. දැම්බෑ පස්සි බැරේ කම්වැලි හෙට කරනෝ. එතකොට මේ වගේ ධරමාවබෝධය පිණිස සපි වීරිය ගන්න ඇතුව ඒක පස්සට දදා පසට දදා හේ දන්නෙමනය මරණය ලංවෙෙන. මරනා සඩ වෙනකොට පරලව සුගතිය පිණිස රැස්කර ගත්ත දෙයක් නෑ. එහෙම වෙන්නකොට දැන් හිතන්න ධර්මය දියුණු කරගත්ත කෙනාට මරණ මංචකයේ ධර්මය සීහි කරගන්න පුළුවන් මන් රැස් කලතිය නේවන් තමන් පුරුදු කරපු දේවල් සුගතියක් අරමුණු කරගෙන සද්දහ වඩලනම් සීලේ දියුණු කරලනක් දහම් දැනුම පුරුදු කරලන ඒවා තමයි මරණ මංචකය මතුවෙන්න පින් කරපු කෙනාට පින බලවත්ත හැබැයි ධරමය පුරුදු කරපු නැති කෙනා ජීවිත කාලෙම ගොඩනගපු දේවල් ඉඩ කඩං යානවාහන දරූ නේෑය ඒවා ගැනඹනං හිත හිත හිටියේ මරණ මංචක තක් කෙනෙ නොවත් ඒ ටික බලන්න කොේ මරනාසන්ඩ වෙනකොට. කරපු පිනක්නෙවෙනි මතක්කන්නේ. මැරන්න වැඩුවට පස්සේ මරනාසන්ඩ වෙනකුට අහන්නේ කෝ ලොකුයකි කෝ පොඩියකි කෝවර රටඉන්නේ කවු්ට කීේ නැද්ද. ඌටත් කිය පංකිව මට අමාරුවයි කිය එඉන්න කියාපංකිව මට දකින්න ඕනැකි. හර පරම් පරාවම ඇඳ වටේතිීල පෙන්නන්නපේ. ඇයි. ඒ හොයනවා හිතනවා අනේ මේ රට ඉන්න ළමයා හරි ඇවිල්ල මාව බීරගන්න ඒ වගේ අසරන හැඟීමක් ඇතිවේ. මරණයත් එක්ක බයක් ඇැතිගැන්මක් ඇතිවෙනකුට හිතනවා මේ ඉන්න පිරිස මට ලංවෙලා අනේ මාව බේරගනීකර. ඒ නිසා ඒ කාටවත් බේරගඩමේ තමන් ධරමය දියුණු කරගත් තනම් ධරමයයි බලවත් කරගන්න කාගෙවත් එල්ලෙන් උත්සාහ කරන්නේ ධරමය දියුණු කරගත්ත කෙන දරමල්ලන්න. න්නේ නිසා පංගතුනේ සුගතිය කහර යන්න නං සිහිනුවන රැකන්නට ඕන ඒ නිසා හොඳට මතකතියාගන්න මෙන්න මේ කරු්ටිකයි දැන් අපි අපේ මනුස්ස ජීවිතේ අපේ පෙර පිනකට ලැබිච්ච දෙයක් තමයි සිහිය අපි මේ රස්සාවල් කරන්න මේ හැම දෙයක්ම කරගෙන සාමාන්‍ය සමාජය මනුස්සේ කැටිට ජීවත්වෙන්නේ අපේ සිහිනුවන තියෙන තා කල් විතරයි මේක පෙර පිනකට පිහිටපු දෙ ඔය සිහි ුවන ඕන වෙලාක සිහිය නැති වෙන්න ගොලො. සිහිවිකල් වෙන්න පුොලු. බලන්න තරුණ වයිස විස්සු හැදෙනයිඉන්න. මැදි වයිසෙත් විස්සු හැෙන ඉන්න. වයිසට ගිහිල සිහිකල්පනාව නැතිවෙන අයත්ති. එතකොට අපේ සිහිිය කියන්නේ දියුණු කරන්න පුළුවන්ද. මේ සිහි අපි දියුණු කරී නැත්නං වෙන්න වයිසට යන්නේ යන්න වයිසට යන්න යන්නසිහිය දුරුවලවෙන්න. හොදට බලන්න ඔයි සමහරු මේ සමාජි ඉහල නිලතල දරණයි. සමාජ බොහොම උගත්තා අඇ. හැබැයි සමහරු සිහිය දියුණු කරගෙන නැත්තං. වයිසට යන්න යන්නේ යන්න එන කල්පනාව නැතිවෙන. ඊළන්නට කෑවද බීවද මතකනේ. නෑදෑයෙක් මතකනේ ඥාතිය කතුරන්ඩබේ සිහි කල්පනාවනේ. සමහරු සත්තු වගේට පස්සේ. සමහර ප්‍රසිද් මහාචාරයවර වා නංවසිං කියන්න පුළුවන්යි. මම සූජි කරලා එන මසීහිලට ඉඳන් ගලි කල්ල ගහවා ඉන්ව ලංකා නමට මහාචාරයත. එදකොට හිතන්නේ ඒ තරන් උගත්ක මහම් වුණත් සිහිය වැඩු නද සිහිය දියුණු නෑ සිහිය දියුණු කරන්න තියෙන එකම ක්‍රමයයි. ඒකට තමයි කැනෙ සතර සති පට්ටාන සතිකන්නේ සිහිය සිහිය දවුණු වෙන්නම භාවනාවක් තුළේ. මේ සිහිය දියුණු එනකොට ුදුරජාණන්හන්සේ පෙන්න්නනවා ධර්මය පුොරුදු කරන කෙනාට භාවනාව වඩන කෙනාට ධර්මමාර්ග යන්න කෙනාගේ සිහිය ඉන්ද්‍රියයක් බවට පත්වෙනවා තමා තුල ඉන්ද්‍රියක් හැටියට වැඩෙනවා. ඒකට ගැන සති ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රී ධර්ම ගැනති නවනේ සද්ධා ඉන්්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රී. සමාධීන්ද්‍රයේ ප්‍රඥාඉන්ද්‍රි කියල ඉද්‍රිය පහක් ගැන දේශනාව තිය. එතකොට භාවනා වඩන කෙනාට සිහිය දියුණු වෙලා තමන්ගේ සිහිය ඉන්ද්‍රියක් හැටියට බලවවය. ඒට කෙන සති ඉන්ද්‍රිය කිය සිහ ඉන්ද්‍රියක් හැටියට වැඩිලා. කෙනෙක් තමන්ගේ සිහිය දියුණු කරලා නැත්නම් ඉන්්‍රියයක් හටේට බලවත් කරගෙන නැත්නම් ඕන කාලෙක ඕනෙම වෙලාවක සිහි මුලාවෙන්න පුළුවන්. දැන් හිතන්න මරණ මංචකේ සිහිකල්පනාව නැති. කල්පනාව නැත්නම් සිහිය නැත්නම්. කරපු පිනක් පුසලයක් මතක්කේද සිහ නැති කෙනෙකුට මතක් කරගන්න බෑ. සිහිකල්පනාව නැති කෙනෙකුට රුවෙකුට නෑකුටත් පුළුවන්ද ලඟටක හිලා සහිකරන්න අම්මට මතක දම්ම මේ වගේ පින්කංකරා තාත්තට මතකද තාත්ත මේ වගේ පින්කරලා තියෙනවා තාත්්‍ය මේ වගේ පින්කන් සිහිකරගන්න මේ මේකරපු පිනගැන හිතන්න කියලා මතක් කරන්න පුළුවන්ද සිහිකරවන වැඩක්තිෙනව සිහිකල්පනාව නැප්නං ඒවා කීවට සිහිවෙන්නේ. එතකොට මරණ මං්චකයේ සිහිකල්පනාව තිබුණොත් තමයි කරපු පිනක් කුසලයක් තුළ හිත පිහිටවගන්න පුළුවන්ගේයි. ඒ නිසා සිහිය කියන එක රැකගන්න ඕන දෙයක් සිහිය කියන එක දියුණු කරගන්න ඕන දෙයක්ඒ නිසා පහ තුනිේ හොඳට හිස්තන්න මේ අන ක්‍රමීටම ඉඳලා කල්පනාව සිහ යම් වෙලාවක ටිකට ටික දුරුවල වුුණොත් බොහෝ වෙලාවටසිහ දියුණු කරේ නැත්නම් කයිදුරුවලෙනේ කපිට වලක් කන්න බෑ ඒක කාටවත් රජවුණත් සිටුවරේක වුණා සක්විති රජවුණා බුදු පසේ බුදු මහරහත්තන් වහන්සේලාට පවා සරීරයේ ජරාජීන්න වෙන බුදුරජාන් වහන් සීම ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවක් පිළිනිවන් පාන්‍යයන ගමනේ ආනන්ද දැංගතින් තතාගතයන් වහන්සගේ ශරීරයේ දිරාගේ කරත්තයක් වගේ ජගගර සකටන්කය දිරාගේ කරත්තයක් වගේ කියන බොහොම අමාරුවෙන් තමයි කියෙන මේක දැන් පරිහරණය කරන්න එතකට ඒ වගේ වයසට අන්න්‍යයන් හැමෝගේම කයි දුරුවල වෙන ඒ අපිට වලක් කන්න බෑ හැබැයි කය කොච්චන දුර්වල වඋනත් මනස රැකගත්ත කෙනාට සිහිය දුරුවල වෙන්න ඇතුව සසිහිය රැකගන්න පුොළු. හැබැයි අපි ධරමේ දියුණු කරලා නැත්නම් කය දුරුවල වෙන්නේ යම් සේදයේ විදිහයටම කල්පනාවත් දුරුවලවෙ සී කල්පනාව නැතිවෙෙන. මං ඔබට පොඩි විස්තරයක් කියන්න ධරමය දියුණු කර ගැනීමේ ප්‍රයෝජන මගේ කොළම භාවනාාව වැඩසටහනක් තියෙනවා බෞද්ධ මහා සම්මේලයෙන් ශාලාවේ හැම මාසිකම පලවෙනි ඉරි තට කරෙනවා දවසපුරාම කර. සරල්ලව ධරමය උගන්නනවා මේ වැඩ සටහන අවරදු ානත් ස්සේ අම්ම කෙනෙකුයි පුතෙකුයි කාලයකයි වැඩසටහනට . තින් හොදට බණ භාවනා කරනවා දවස වැඩසටහනට ඉන්න බන පොත්පත්තිවන පිකරන පින් අංගොට අත්දිකට සම්බන්ධ වනා මාස ගානකට පේ මිපතුතා මටහම්ිච්චු ලාක්කි වනේ හාමුදුේ අමට දැන් පික් හැදි ලකි තින්මුොන් හරි පෙරාකුසල් නිසා කයිස භාාවේ තමයි ලිදරෝග හැද ඒත් වැඩ සටහගලට අමාරුවන් හරි ආාව පහුගේ කාලේ. ිය මාස වැඩ සටහනද මේ පුතාඇවිල්ලකිව හාමුදුුනේ අම්ම නැතිවුණා ගිය මාසිකව කියල මේ පුතා කියන හාමුුදුනේඉතින් අම්ම නිසා එකම පුතයි අම්ම නිසා ඉතින් පොඩි දුකක් තියෙනවා කියීව හැබැයි අම්ම මැරිච්ච විදිහ ගැන නම්මන් ගොඩක් සතුටින්තමයික්ව ඉන්න මේ දරුව කියන අනේ හාමුදුරනේ අන්තිම සති දෙකේ මන් නිමානු දාලා ළඟටම වෙලා හිටියකිඒ ඉන්න ගමන් දැන් ධර්මී දන්නවනේ මේ දරුව ළඟ ඉඳගේ නහනො අම්මේ ඔය ඇහැ නිත්‍යයිද අනිත්‍යයිද කියලා. අර අම්ම හුදට විමසලකන අනිත්‍යයි පුතයක. එතකට මේ පුතාහනෝලු අම්මේ එතකොට ඔය අනිත්‍ය වූ එහැත් නිසා අම්මට සැපක්ද ඇතිවිල්න්නේ දුක්ල ති අරම දුකයි කියෙන එතකොට මේ පුතා කියනෝ ඉළමය කිය නවාහ අම්මේ ඔහම නිං උත්තරදෙන් නිපා අම්ම හුදට බිමසන්න විමසලමට කියන්න අනිත්‍යවූ එහැ නිසා සැපක්ද දක්ද ඇතිවින්න නරම්ම කියනල් ොදට වවිමසල වවිසල දුකයි කියය. එහෙම නං මේ ඇහ මම මගේ කියලා මටඕන විදිහට තියාගන්න පුළුවන්ද කියලා. එට නෑ මේ ආනාත්මයි මේ අනුන්ගේ දෙයක් වගේ නයට ගත්ත දෙයක් වගේ. නැසීවැනසී යන දෙයක්. ඔය විදිහට අර පුතා කියනෝ හාමුදුරන්නේ මං ඇස කණ නාසය දිවකය මනසකන ආයත්තන හය ගැන අනිත්‍යමයි කියව මෙනෙහි කෙරේ. පිලිකාවක් යනෙතින් විඳවනෝ කායිකව ගොඩක් ද විඳින්න වෙන. අම්මා අන්තිම දවස්වල වේදනා විදිනකොට මේ ළමයාල්ළඟ ඉදන් අහනෝල් දැම් බලන් අම්ම මෙචට වේදනාවක් මිදින්නේ ඔය කය නිත්‍ය නිසාද අනිත්‍ය නිසාද. අම්ම වේදනාව ගැන හිතන්න ඇැතුව මේ ගැනවීම සදකෙන්. ඉතින් අර අම්ම හොදට විමසනවා මේ මේ හේතු නිසා හැටගත්ත කය ආහාර සමුදය රෝප සමුදයයි විදිහයට ධර්මේ දන්න නිසා එමසලකින අනිත්‍ය යිපතේයන. දැන් අම්මට මේ අනිත්‍යූ කයක් නිසා ඇතිවෙලාතියන සැපක්ද දුකක් හොදට බිමසල කියන්නේ දැන් අම්ම දුක අත්වදිනවා දුකයි පතය කියන එතකට අහනු අම්ම මේ කය එහෙමනං මම මගේ කියලා පිළිගන්න පුළුවන්ද නෑ අනාත්මයි එතකොට කියන එහෙමනම් හොදට කයටම හිතියව මුකරලා බීදනාව ගැ හිතන් ඇතුව අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කයි ගැන විදර්ශනාවටන්න සති දෙකක්ක විතර තිස්සෙ ළඟ දන් විදර්සනාවම කියව කියලද. තිය දරුව කියෙන අනේ හාදුම අම්මා පුදුම වාසනාවන්ත කියනේ අන්තිමට පණ යනකොටත් වැදගෙන පංචුපාදානස් කන්දය අනිත්‍යය අනිත්‍යයයි කලසිහිකරකර නි්‍යයයික කිය දලම ඒම බෙල්ල කඩගෙන වැටුුණකි. මේ පුතා කියෙනව හාමුදු න ීති මටනං හිතෙනව සමහරලාවට ධරමයක් අවබෝධ කරගෙනම සුගතතිීපදදුනාදෝ කියන හිතෙනෝ කියට ඒක ඉතින් අ බුදු හාමුදුර හිටයන බලකය. එදකොට බලන්න වාසනාව අන්න ඒ අම් මට මරනාසන්න වෙනකොටට තමන්ගේ පුතා කල්්‍යයාන මිට්‍රයෙක් වුණා. අන්න ධරමී උගන්නලා සුගතියක යන්න උදවකර. ධර්ම අවබෝධයට යන්න මඟපෙන්. ඕකනෙමනි අදවෙන්නේනි අවංකහි තන්නේ අපි ආදරීනාමයමකද කරන්න අද. අද හූතියාගෙන ඇඟට පයිනවා දාලයන්න්නේ පූගයාගෙන පණිනවා. දැන් අපි එහම පැන්නුො ති තන්න මරනාසන්න ලිඩෙකුට අසරන වෙච්ච කෙනෙ කායික වීදනනාාව පට දුක් විදින ෙනෙකුට අර ගහෙන් වැඩච්චිම හැ ගුණායිනවාගේ හතර වටින් කෑගහගෙන පයිනවා. එක්කෙනෙක් මූන පදාගන්නවා කොන්ඩෙ ගඩාගෙන ඇඟට පයිනවා නැතු අපි කොමද ඉන්නේ කියලා නවා? ඉන්න පුුවන්ද හා උඹබල කිය නිසාමන් අතරවෙන්න කියල ඉන්න පුළුවන්ද අන්තාසරණ ඉන්න එතකොට මරනාසන්න කෙනෙක් වටකරගෙන අඩනවා හෝතියනවා කෑ ගහනවා කියන්න ඒක කල්්‍යයාන මිට්‍රේගේ සභාවයක් නෙවෙේ ඒක හතුරුකම ඒ පුද්ගලයට යම්පිනක් හරි බලවත් කරගන්න තියෙනව වනම් ඒදේ නැතිවෙලාය කෙනෙක් අපායකට යවන මගක්කේ ඒ නිසා බුද්ධිමත් කෙනා ධරමය දන්න කෙනා මරනාසන්න කෙනට හතුරෙක් නොවී මරනාසන්න කෙනෙකුට කල්්‍යයාන මිත්‍රෙක් වෙන්නොය. ධරමය සිහිකරවන්. ඒනිසා දෙැ බලන් දුගම් රජුරුවන්ට අතර පිම්පොතක් කරගෙ නැවිල්ලා. මරනාසන්න වෙච්ච වෙලාව අර අමාත්‍යවරයක් පින් පොතකෙවන්. ඒ වගේ ඉස්සට මිනිස්සුගාම තිබබ පිම් පොත්. තමන් කරන පින් දහම් දවස ගාන ලියන. මගේ ජීවිතයේ ම මේ වගේ පිනක් කරා මග ජීවිතය ම මේ වගේ පිනක් කරා දවස ගාන කරන පින්කල්ලියෙන් පින ගැන සිහිකරන්න සිහිකරන්න පින බලවත්වය මේ හිතේ ස්භාව හොදර තේරුම් ගන්න ඔබටක් බුද්ධිත් නිසා හොඳට හිතන්න මේ හිතේ ස්වභාවය අපි යමක් ගැන නිතර නිතර හිතනවනම් හිත ඒකට අනුව හැඩගැහැ ඒකයි හිතේ ස්භාව ුදුජාන්හස පෙනනවා මේ විදිීට පුඤ්ඥංචේ සංකාරං අභිසංකරුන්තීදි පඥ්ඥෝපගංහෝති විඤ්ඥාන පින් කරනකොට නිතර නිතර පින් කරන්න කරන්න විඤ්ඥානය පිනට නැඹුරු වෙච්ච වි්ඥානයක් හැඩගැහැ. පින් කරන කෙනා නිතර හැම වෙලායම හිතන්නේ පිනක්කරා දානයක් දෙ මොනවාහරි පිනක් කරගන්නමයි හිත යොවේ. ඒ පිනට නැබුරු වෙච්ච විඤ්ායක් එයායට හැඩගැයි ඟට අපු්ඥංචයේ සංකාර අභි සංකරුන් තීති පු්ඥෝපගං හෝති විඤ්ඥා නිතර පවු්කරන කෙනා අකුසල් කරන කෙනා අකුසලටම හිත නැබුරු කරගත්ත කෙනගේ විඤ්ඥානය අපපු්්‍යෝපගන් හෝති විඤ්ඥා එයාගේ හිත අකුසලයකට නැබුරු වෙලා හැටගහැ නිතර දුස්සීලකං හොරකං වංචනකම් පවකම්ම කරපු කෙනා අන්සලට ගිය සරිපද එකක් ොකං කරන්න හහියි බල එකක බින් පෙටි හරි උසගෙන දුවන්න තමයි බලලා ඇයි විඤ්ඥානිි හැම වෙලාවෙ මර දුසීලකමට හොරකමට වංචනිකකමට ඒකට නැබුරු වෙලා හැඩගහිලතය. පින ගැන නෙමේ හිතෙන්. නැබුරුවෙලා අතියෙන් අකුසරේ. අන්නේ වගේ යමක් ගැන අපි හිතනවනං ඒදේ ගැන හිතන්න හිතන්න විඥානඒකටන් වුව හැඩගහයි තරලෝම කියන්න මේ විදිහට දැන් අපි ගම් මේවා. අපට යම් රාග සහිත සිතවිල්ලක් ඔස්සේ අපි හිතුවෝ අයෝනිසෝ මනසිකාරය දෙනවට. ම දෙයක් ගැන රාග දෙයක් ගැන හිතන්න හිතන්න මකද වින්. නෝපන්රාගේ උපදින උපන්රාගේ වැඩේ. අන්න හිතන්න හිතන්න ඊටනුව හිත හැඩගැහ. දේශ සහිත සිත විල්ලක් ගැන හිතන. ම මට මෙහෙම කරා මෙහෙම කරා කියලා ඔන්න කවරු හරි ගැන තරහිෙන් හිතනවා. හිතන්න හිතන්න මකදවෙන්න. නෝපන් දේශය තවතවත් උපදින උපන්වේශි වැඩෙන. බයක් ගැන හිතම් දැන් අපි මෙහෙම හිතන්න ගෙදර. බයක් සැකක් නැතුව අනිය ගෙදර තනියනු ඉන්නවා.හවුරුහරි නැතිවෙලාට දොරවාහගෙන ගේ ඇතුළ තනියනුත්. දැන් කවුරුහරි ඇවෙල්ලා ඔන්න හොල්මං කතාටිකක්කී වකීම මෙන්න මෙහිමයි බෙල්ල මිරිකුවා කඳ විතරක් යනවා දැක්කා බෙල්ලක් පාවුනා කිය දිව පැන්න කියයි දැන් ඔයට කාගෙන ඉන්න. දැම්මොකද බන්න වෙනනි තනියින් හිටපු මනුසයට දැන්ගේ ඇතුළ ඉන්නත් බයයි. නිකම් පොඩි සදධයක් ඇැහුණත් ල ඇ එකගම ින් වුල යන වැඩ පපුූදානවා තනෙන් ඉන්න බය. ඇයි බයත් සහිත බියජනක දෙයක් ගැන හිතන්න හිතන්න විඤ්ඥානය බයට අනුව හැඩගැහෙන්. බියට අනුව හිත නැබරුවෙන. එතකට ඕක තමයි හිතේ තියෙන ස්බහා. ඒ නිසා අකුසල් ගැන හිතන්න හිතන් අකුසලේට අනුව හිතක් හැඩගහෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේල් අපිට පෙන්න්නනවා සබ් පාපස් සකරන. අකුසලට අනුව විඤ්ඥානයක් හැඩ ගස්වන්න එපා අකුසල්වලින් වලකින් වෙච්ච වැරදි අකුසල් ගැන පවා හිතන්නත් එ පයිවා හිතන්න හිතන්න හිත ඒකටනුව හැඩගැහැෙන. මං මේ වගේ පවකංකරා මේ වගේ වැරදි වැඩකරා කියලා පරණ වැරදි ගැන හිතන්න හි හිතන්න මොකද වෙන්න. විඤ්ඥාන ඒකට අනුව හැඩගහැෙන ඒ නිසා සබ් පාපස් සකරනම් සියලූම අකුසල්ලොලින් හිත අයින් කරන්න. අකුසලෙන් වලකි නෝ වෙච්චාකුසල් ගැන පවා හිතන් ඇැතු ේවා හිතනොත් අයික කර. විඤ්ාන අකුල් පැත්ත අනුව වඩන්නේ නෑ. කුසලස්ස උප සම්පදා. මොනවද කරන්න. කුසල් කරනවා පින්කංකරනවා කරපු පින කුසලී ගැන පින් පොතකහරි ලියලියා සිහිකරන්න. ඒට තම ඉස්සර මිනිස්සු පින් පොත්යාගත්. මගේ ජීවිතයේ මං මේ වගේ පින්කංකරා මම මේ වගේ පින්කංකරා ම මේ වගේ පින්කංකරපු කෙනෙක් කියලා. තමංකරපු පින ගැන හිතන්න 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 හිතනමකද වෙන්නේ. පිනට අනුව. විඤ්ඥාණි හැඩගහෙන්. පිනට අනුව හිත හැඩගැහෙන. අන්නේ නිසා අකුසල් කියනේ වැං හිත මුදවනවා පිනට අනුව හිත පවත්වන සබ් පාපස් අ කරනම් කුසලස්සවුප සම්පදා කුසලනයට අනුව හිත වඩ. සචිත්ත පරියෝ දපනක් තමන්ග හිත දමනය කරන්න කියන හිත දමනය කරන්න තියෙන්නේ නීවරණයටපත් කල සමත විදර්ශනා භාවනාවක් කොස්සේ. ඒතම් බුද්ධානු සාසනම් ඒකයි බුදුරජාණන් වහන්සසිලගේ අනුසාසන. ඒ හිත දමනය කිරීම තුළම තමයි භාවනාව තුළම තමයි සති ඉන්්‍රිය සිහිය වැඩේ. සිහිය දියුණු වීම තුළ තමයි ධර්ම වෝදයට හිත නැබුරුය. ඒම සිහ දවියුණු නැත්නම් සිහි මුලාාවනාට පස මනුස ජීත වටිනාකමක් නෑ. අන්නේ නිසා ඔන්න ඔය දේශනාවම හිත. බුදුරජාණන් වහන්සේලා සියලූම බුදුවරු ලෝකයට පහළ වෙලා දේශනා කරණය මුළු දරමස් කන්දේම කැටි කරලා ගත්තහන්. ඔය ගාථාව තමයි හැම තැනටම මුළු ධරමයම සාරාන්සයක් කැටියට කැටි කරන්න පුලා. සරල්ල තැනින් පටන්ගන්න පටන් අරගෙන තමන්ගේ ජීවිතේ තුළ ඔය න්‍යායක් තුළ පොක නයායක් හැටට ජීවිතයට ඇති කරගා. මම අකුසල්වලින් වලකින් කුසල් පැත්තම පුොරුදු කරන. හිත දියුණු කරගන්න. මෙන්න මේ අනුසාසනා ඔස්සේ මේක්‍රමවේද ඔස්සේ ජීවිතේ ටික ටික දරමය තුළ දියුණු කරගත්ත. කරුණු පහක් කොරුදු කරක්. සබ්දාව සිල්වත්කම දහම් දැනුම තියාග සම්පත්තිය ප්‍රඥාව. මේවටගැන සේක බල. මේ කරුණු පහ දියුණු කරගත්තෝ. කවද කොතන කොයි මොහොත මැරුුණත් සුගතිකටයාගන් පුළුවන්. තමන්ටම විශ්වාසයක් උපදෙන්නේ. දෙැම්මරුනස් සුගතීමයි කළ විශවාසය ඇතිවේ. එහෙම නැතුදැන් අපි ඇහෝත් හිතන්න දැන් ඔබ මෙතන වාඩි වෙලා බනහන්න. ඔබ ධරමය හුදට අහගන්න ඉන්නකොට බනහනකොට අර හිත ඇතුළ තියෙන ආශ්‍රව කෙලෙස් යටපත් වෙලා ධරමය තුළ හිත පිහිටලා තියන පුළුව මේ වෙලාවෙලා හැබැයි ඔය හිතා අභ්‍යන්තරී නැද්ද නිරියගාමී ආශ්‍රව පෙර සංසාරිකරපු අකුසල්ලෙක්ක සකස්සිච්ච නිරේගාමී ආශ්‍රෝ අපි හිතා අභ්‍යන්තරයේ තියෙනවා. තිරිසං අපායි ප්‍රේත ලෝකෙ අපි වැදගෙන යන ආශ්‍රව පෙරකරපු අකුසල් මත අපි අපායකටඋනත් යන්න පුළුවන් කෙලෙස් හිත අභ්‍යන්තරය තියනවා. අපායිම් මි දෙන්නේ සතර අපායගාමී ආශ්‍රව හිතෙන් මි දෙන්නේ සුවවාන් වෙච්ච දවස. ඉනිසා සුවාන් වෙන කම්ම සතරාපායිට නැබුරු වෙච්ච ජීවිතයක් අපි ගෙවන්. අන්නේ නිසා අපායගාමී කෙලෙස් ඇතුවයි අපි මේ ජීවත්තේ ැරි ලාවත් මරණ මංච කමේොමතුුණ? අපිට කියන්නබේ අපි හිතන විදියට නෙමෙයි. අපිට මරණය කිය කිය එක සැලසුම් කරලා කරන්න පුළුවන් දෙයක් නෙමයි. ජීවිතය අනික් දේවල් සමහර යම් යම් දේවල් සැලසුම් කරන්න පුළුවන්ගුණාට මරණය කියන එක කවද කොත්තන කොයි මොහොතේ මරණයට මෝන දෙන්න සිද්ධවෙේද. මරනාසන්න වෙලාවෙ හතුරෙක් ළඟරක්දේද. උටිකාල මැරෙන්න්න වෙේද. අපි දන්න නනෙ? ධර්මයදියුණු කර ගත්ත කියෙනා මොනවිදිහ මරණයකට මහන දුන්නා ධර්මයෙන් ප්‍රයෝජ දැන්හිතන්න ගින්නෙන් පිච්චිලා මැරුණු ධර්මය සහිකරන්න ලේසි දමාරුද නිකා අමාරුයි නැන හැබැයි සාමාවතය ඇතුළු පන්සීයක් මැරුණෙ කොහොමද. ගින්නේෙන් පිච්චිලා නිකං ගින්නක් නෙමේයි ගිනිි තිබ්බ මාගන්ධයයා වර ැගෙන ගි තිබ ගොඩ නැගල්ට ගිනි තිබ කොටක. එතකොට සාමාන්‍ය ධර්මයක් නැති කෙනෙක් නම් කෑගහයි හූතියයි ගොඩ නැගිල්ලේ පණින්න්නහදයි බෛර කර කරන මැරෙන්නේ නම් අන්න ධරමේදියුණු කරගත්ත කෙනා සාමාවත මේ අය මේ උදේනි රජුරුවන්ගේ බිසෝර මේ භික්ෂුරීන් වහන්සේලා නෙමයි. උදේනි රජ්ජරුවන්ගේ බිසෝවරට සාමාවතී අනිත්තායට කියන නැගනිවරුණේ අපිට දැන් බේරෙන්න්න අක්න අපිට තිීණෙ බදුරජාණන් වහන්සකිගේ ධර්මී විතරයි. ඒ නිසා හැමෝම වාඩි වෙලා ධර්මීමනෙහි කරන්නකි. මෛත්‍රියම වඩන්නකි. ගින්නෙන් පිච්චිලා අපි තව ටිකවෙලාවකින් කරවෙලායයි. හැබැයි ගින්නෙන් පිච්චනකොට යම් වේදනාවක් දැනෙනවද. ඒ තුළ හිත පිහිටෝල වේදනානු පසනා වඩන්නකි. අන සති පට්ඨානෙති නො කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තාානු පසනා දම්මානු පස්ස. වේදනානු පස්සනා සති පට්ඨානි වඩන්නකි. එතකොට, ගින්නෙන් පිච්චිලා පන්සීය මර ගොඩ නැගල්ල පිච්චිලා මැරුණ. හැබැයි අනාගාමි වෙලා පන්සීයම සුද්දාවාස බමලව ඉපදනා කියලා දේශනාවෙ තියෙනදකට බලන්න ගින්නකින් පිච්චිලා මැරිලක් අනාගාමී වෙලා බමලොව යන්න පුළුව කියිය මාර්ග පලත්තුනක් අවබෝදන ලේසිද කිය හිතන්නේ හෙමනං අපිට පේනවා ධර්මයේ ඉගන ගත්ත කෙනා ධර්මය දැනගත්ත කෙනා මොන තරං අසීරු වෙලාවක වුණත් ජීවිතේ ධර්මය ගලපන න්නේ නිසා ධරම දවුණු කරගන්න උත්සාහයක් ගන්න හැම වෙලාවිම තමන්ගේ හදවතින් තමන් විමසන් මම මේ ජීවත්වෙන ක්‍රමේට ඉදන කොහේ අයිද තමන්ගින් තමන් අහන් තමන්ට පරල්ව ගැන විශ්වාසයක් නැත්නං ප්‍රමාදයි. ඒ ප්‍රමාදය නිසා තමයි සැක උපදන්නේ ශ්වාසයයක් නෑ එහෙම නම් ම අප ප්‍රමාදීව ධරමය කරා අනවාකෙන් අධිෂ්ඨානය ධරමය දියුණු කරගන්න මහන්සයක් ගන්න ඒ නිසා පංවතුනි සුගතියක යන්න නං සද්දා සීල සුතතියාග ප්‍රඥාදී වුණු කරගන්න බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වච්චනී හැම විලාවම හිතා උන්වහන්සේ පිරිනිවන් පාන්න සූදානං වෙච්ච වෙලාවිත් හුස්මටිකහිලන්න පෙර අන්තිම සුසුම් පොද හිස්වාතලට මොස්සුඉන්න පෙරත් අපට අවවාද කරේ හඳදානේ භික්තවේ ආමන්ත්‍යයාමි මහණනි අවසාන වතාවට නුබල අමතන. වෛදම්මා සංකාරා මේ ලෝක සියලු සංස්කාරයන් අනිත්‍යයි මේ සියල්ල හටගෙන පැවතිලා නැතිවී යනසභාවියක්තයි. අප්‍රමාදීන සම්පාදී. අප්‍රමාදීව කුසල් වඩන්න කියල තමයි පිරිනිවන්ැ එෙහිම නම්මමත් අප්‍රමාදීව සද්දා සීල සුතතියාග ප්‍රඥාදියුණු කරගෙන ධර්මේම අවබෝධ කරගන්න මහන්සිගන්නවා කියෙන අධිෂ්ඨානය ඇති කරගත්. ඒමනම් පින්ගතුනේ අද ධර්මය ශ්‍රවණී කිරීමෙන් මේ ධර්මාණු ශාසනාවෙන් අපි නැස් කරගත්ත සියලූම පුුණේ ධර්මයන්. සියලු දෙවියන් අනුමෝදන් කරම දෙවියෝ මේ පින්දකමලාන් මෝදන් වෙත්වා දෙවියන්ගි දෙවිය අසේසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසරදුකින් අතමිදීවා කියල සාදු කියලා දෙවියන්ට පින්ද. මේ සියලුපින් මිය පල්ලෝගේ ඥාතීන් දැකබලා අනුමෝදල්වෙත්වා. ඒ අයගේ පරලවජීවිත සැපුවත්තේවා සෝපත්තේවා වහවහා සසරදුකින් අතමිදේවා ඔබේදූ දරු ඥාතහිතමට්ාදී හැම දෙනාටමත් මේ සියලු පිනං ඔබ හැම දෙනාටම නිදුක් නීරෝගී භාවේ සැලසේවා. තුනුරුවන් යනන් තාශීර්වාද රැකවන සැලසේවා. ගන්න හිලන කුස්මරැල්ලක් පාසා තබන තබන පීවරක් පාසා තුළුවන්ගේ ආශිර්වාද රැකව වන සැලසේවා. හැම දෙනාටමමුතුම්මූ ධර්මාබෝධී පිණස මේ සියලුපින පකාරවීවා කෙනක්තන ඇතිකරට. හොඳදයි හොමවැඳගන්න බිවාදන සීලිස්ස නික්්ෂං වර්ධා ප්‍රචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්තිේ ආයුුවන් ෝසු කම්බලං ආවිරාරෝගගේ සම්පත්තියේ සංග සම්පත්ති මේ වච්ච අතෝනි්බාන සම්පත්ති මිනාතියේ සමිච්චතුූ. හැම දෙනාම නිදුක්කේවා නිරෝකිවේවා සුව පත්තේවා සුවපත්තේවා හැම දෙනාටම තෙරුවන් සර. වියලීම්